පෙර ගීතම්බරේ භාරත මාතාවගෙන් උපත ලබා ලාංකීය සංගීත ක්ෂේත්‍රයට ලැබුණු සම්මානීය ගායකෙක් වේද ඊට එහා ගිය සම්මානීය වූ පුරවැසි එක් වේද ඒ එකම කෙනයි අපි මාස්ටර් යයි කටපුරා කිව් අල්හාජ් මොහිදින් බෑ ඔස්නි ශ්‍රී ලංකාවේ නේන ආරාජ් සමගින් අද එකතු වන්නේ ඉෂාක් බෙග් නම් වූ ඒ අපේ අපූර්වත්ම ගාන ශිල්පියා ආයිබෝන් කියයි ඉෂාක් ඔබ පිළිගන්නවා ආයිබෝන් සම්මානීය පුරවැසියාගේ ආදරණීය වැඩිමහල් පුත්‍රයා අපි එතනින් පටන් ගමු තාත්තගෙන් තාත්තගෙන් කියලා ඉතින් ගොඩක් දේවල් කියන්න තියෙනවා ඉතින් මම හැමදෙස්සම එම ප්‍රසංගයේ මම මේ ඕසිස් ටුව සාමිදී ගොඩක් මම තාත්තගෙන් කතා කරනවා ඉතින් ඒ සම්මානීය පුරවැසියෙක් ලාංකිකයේ ඉතිහාසයේ පළවෙනි සම්මානීය පුරවැසිය ඊට පස්සේ 56 තාත්තා පුරවැසි බව ලැබුවේ ඒකම ලැබුවා 93 ආතසිකලා නැමැති සයන්ටිස් ඉතින් මමත් හරි සන්තෝසයි ඒ තුමාට පුතේ හැදිට මේ ලෝකට ආපේක අනිත් කවදාකවත් මම සින්දු කියයිද ගමන් දන්නෙත් නැහැ තාත්තා දන්නෙත් නැහැ තාත්තා සාමාන්‍ය කැමතිත් නැහැ මේකට හැමතිස්සම කියන්නේ හොඳ ඩිගල ගන්න හොඳ රක්ෂා කරන්න එතකොට මම ක්‍රිකට් ශිෂ්‍යත්වයේ ඉහළම හිටුවෙක් කෙනෙක් ශ්‍රී ලංකා පූල් එකේ සෙලෙක්ට් කළා ඉන්න කාලේ තමයි තාත්තා එක්ක පාටම මේ ලෝක සමුගත්තේ संसारे दुख कलवर वी निर्वाण दुख कलवर वी निर्वाण राग दोष मोहांधकार එදා පියාගේ පන්නරෙන් බෞද්ධිස්මය ලැබූ ඉෂාක් මුළු මහත් ලාංකීය ජනතාවම ලෝකෙ පුරාම මේ හඬ ඔස්සේ සනසවන්නේ විශේෂයෙන්ම බොදු ගීතයට පණ දෙන්න මහා වේසක් ගන්නවා බොහෝ අය ඉෂාක් ගැන දැන් කතා කරනවා ඒත් ඔබේ පියා පටන් ගත්ත අවධිය කොහොමද මේ මොහිදින් බෙග් මාස්ටර් මේ සඳහා යොමු වුණේ ඒ කාලේ මේ වගේ රූපහානි තිබ්බේ නැහැ. කොහොමද මේ පටන් ගත්තද? අද ඉන්න ඇයට දැනගන්න මොහිදින් බෙග් පටන් ගත්තේ කොතනින්ද? මේම තාත්තා ගායන ටාවේ නැහැ මෙරට ලංකාවට එආවේ යුද හමුදා විද්‍යාවේදලා. ඒ කතාව යන්නේ තාත්තට කලින් හිටපු එයාගේ ලොකු අයියා අපේ ලොකු බාප්පගලා කියනවා. එයා පවුලේ ඇවිල්ලා හමුදාවෙන් ආව ඉන්දියාවෙන් බෝල්වටෝ කියලාගෙන දෙවෙනි යුද්ධයට ඉන්දියා හමුදාගෙන ආවා. ඒ හමුදායෙන් තමයි අපි ලොකු බාප්පා ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙලාව දවස් තුනක් ගියේ නැහැ ලංකාවේ යා මේ පතුරන් ගෙන අපු බෝට්ටු ආරක්ෂා කරගෙන හිටිය එක මොන හරි වෙලා පුරුණ බෝට්ටුව. ඒක එයා ඇතුළේ හිටියා ඉතින් එයා නැති වුණා ඒ. ඊට පස්සේ ඉන්දියාවට මේ දැනුම් දුන්නා මේ මෙහෙම අසිස් බෙක් කියලා කෙනෙක් නැති වුණා කියලා. ඉතින් ඒ කට්ටිය මා තාතේ පවුලේ 15 දෙනෙක් පොඩි ඊළඟට ඉන්න තාත්තා අවුරුදු 15-16 කොල්ලේ ඉතින් කට්ටිම ලංකාවට ආවා වෙලා මරණදී බැලුවා අපි ආච්චි ගොඩක් කෑ ගහලා අඩලා කිව්වලු ආයෙත් එක ළමෙක්වත් ලංකාවට එන්න උත්සාහ නැහැ මෙහෙම බිලි වුණ අපි පුතෙක් කියලා ඉතින් මේ ඔක්කොම තාත්තා අහගෙන ඉඳලා අවුරුදු 15 කොල්ලේ ඉතින් සෝනට ළඟට ගිහලා ඉඳගෙන තනියම ඇඬුවලු මෙතන තමයි පුතේ මම ඇඬුවේ කියලා මෙතන තමයි මුලින් බාප්පා ඉන්නේ කියලා හැමදෙස්සම අපි එන්නා ඒ තැනට ගියාම මමත් කවදා හරි මෙතන තමයි පුතේ එන්න ඕනි කියලා ඒ තැන හරියට කියන අපිට ඉතින් එතනදී ආ ඉඳගෙන කිව්වලු අයියේ ඔයා වීරෙක් වගේ නැති වුණේ මේ රටේ අපි මහා වාර්තී ඉඳලා ලංකාවේ ගිහලා සේවයක් කරන කෙනෙක් වීරෙක් කියලා මැරලා ඉන්නේ මේක රැඩි හොඳ නාමයක් අරගෙන මමත් හොඳ වීරෙක් කියලා මේ රටේ කවදා හරි ඇවිල්ලා මෙතනට මං කවදා හරි යනවා අයියේ කියලා එතන එයා පස්සුඩාත තියලා තමයි එයා ගමන ආයි ඉන්දියාවේ ගිහලා අවුරුදු 18 19 වෙනකොට එයා යුද හමුදාවේ බැඳිලා ලංකාවට ආවා
ඇවිලා හමුදා ඉන්න වෙලාවේ සාමාන්‍ය හැන්දෑවයා ග්‍රවුන්ඩ් එකේ ඉඳගෙන පොලිස් පාකේ ගිහලා ලොක්ඩවුන් එකේ ඉඳගෙන හින්දි සින්ද හිම පන්න හින්දි සින්ද මේ කාලේ රියල් සයි කාලේ ඒ කාලේ හිටපු ගායක සින්ද කියනවලු කියනකොට බෑන්ඩ් මාස්ටර් මිස්ටර් ඇල්බර්ට් පරකලෙක් කෙනෙක් දැකලා කිව්වලු "You can sing, no?" කියලා. I can sing, karuna mude namu gilila karuna mude namu gilila අල්හජ් මොහිදින් බෙග් මාස්ටර් අදටත් අපට මහා පණිවිඩයක් දෙනවා. එදාට වඩා ඔහුගේ වචන අද සමාජයට අවශ්‍ය වී තිබෙනවා. ඉෂා, අද දවසේ ඔබත් ඔබගේ සොහොයුරියත් මේ ආදරණීය පියාණන් වෙන ගීත ශ්‍රේෂ්ඨයේ රැඳී සිටිනවා. හෙට දවසේ මොනවාද ඔබේ ප්‍රාර්ථනාවන් මේ ඉදිරියට ගෙන යන්න, විශේෂයෙන්ම ලෝකේ වටේ ඉන්න මේ ඔහුට රසික විශාල පිරිසක් ඉන්නවා. ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවා මේ සඳහා අපේ ආදරණීය සමාජය තවතවත් ගියෙන් උපවත් කරන්න? මගේ අනාගත බලාපොරොත්තු ඒකයි තියෙන්නේ. මේ සංගීත ශාස්ත්‍රයේ හොඳ දේවල් කරන්න ඕනේ, තාත්තා වගේ හොඳ ගීත නිර්මාණ කරන්න ඕනේ. මම ගීත පහලක් නිර්මාණ කරලා තියෙනවා. අද හෙට කියලා අවුරුදු පහලක් වුණා ඒ කරනකොට. ඉලි දක්වන්න බැරි වුණා. මොන හේතුවද කියලා මට තේරෙන්නේ නැහැ. වෙයි කවදා හරි සත්‍ය ජයගනි කියලා මං හිතමං ඉද ධර්මය තුළ මං ජීවත්වෙන මිනිහෙක්. ධර්මයේ ඒක කවදා හරි පෙන්නයි. ඉතින් හොඳ වැඩක් මං කරලා තියෙන්නේ. හොඳ සින්දු, හොඳ නිර්මාණයක්, හොඳ සින්දු පහලක් නිර්මාණ කරලා තියෙන්නේ. මගේ බලාපොරොත්තු තාතගේ ගමන යන්න ඕනේ. තව පටන් ගත්ත කාලේ විතරයි කියලා මං හිතනවා. තව කාල ගොඩක් තියෙන ආයසත් එක්ක මං දන්නේ කොච්චර කාල මං ජීවත් වෙනවද, කොච්චර කාල මං සින්දු ගිනාද කියලා. ඉතින් මගෙත් ලොකු ආසාවක් මේ රටවල් ගියාම මිනිස්සු දැක්කම අපි ලාංකික ඔක්කොම we all Sri Lankans. So they expect me to sing all the Buddhist songs. So මම ඒ බෞද්ධ ගීත දිගටම ගෙනියන මගෙත් අලුත් ගීතවල බෞද්ධ වචන ලියවෙච්ච ගීත මගෙත් කරුණාත්මක ගීත එකක් තියෙනවා මගේ. ඒකෙන් තමයි පටන් ගත්තේ මම. බෞද්ධ මිනිස්සු ඉන්නකම අනිවාර්යෙන් අන්තිම බෞද්ධ මිනිහෙක් ඉන්නකම මම ගායනා කරනවා. ඒක තමයි තාත්තා පිළ දීලා තියෙන දායාද. මටත් කරන්න තියෙන ඉච්චරයි. මේ ලෝකේ රජ වෙන්න ඕන නම් බෞද්ධ මිනිස්සු දෙක හොඳට ඉන්න ඕනේ, හොඳට ගායනා කරන්න ඕනේ. ඒගොල්ලන්ට උරුම වෙච්ච වචන ලියවිලා මමත් ඉන්නවා ජනතාවනි තාත්තා වගේ කියලා. ඒක පැහැදිලි කරලා තමයි මම ආවේ. තාත්තා ජීවිතේ ඉතේ මේ වරෙන් අන්තිමට කියලා ඉස්පිතාලේ මම ඉන්නකොට උදේට එනවාද පුතේ කියලා ඇහුවා. මම කිව්වා එන්න තාත්තේ මගේ කැමයි මගේ මුදොරොසු මේ තියාගෙන හිට උදේට ගේනින් කියලා මම සමුගන්නකොට මේ මයිත් අඬ ගහලා මෙයාලෙන් කියලා ගිහුවා. ඉඳගනින් ඇඳ උඩ මම එයා දෙන්නම ඉඳගත්තම බදාගෙන ඇඬුවා. ගොඩක් ඇඬුවා අඬලා උදේ මගේ අන්තිම කතාව මම කියන්නේ කියලා ගොඩක් ඇඬුවා මගේ ඇයි තාත්තේ මොකද ප්‍රශ්නේ? ඒ යන්නන්නේ කියනකොට නෑ මට මේක කියන්න ඕනේ. මොනවා වෙයිද කියලා මම දන්නේ නෑ. මේ අන්තිම හමුවෙම වෙන්න පුළුවන් කියලා කියනකොට මම ගොඩක් ඇඬුවා. අන්නකොට අන්නන්ට බබු ගිහලා උදේට වරෙන් මේ දේ පොඩක් හොඳට හිතේ තියාගෙන ඉගෙන ගියා මම තාත්තේ. මම මේ රටට ඇවිලා මොකද ගීත ටිකක් ගායනා කරා. බෞද්ධ මිනිස්සු මාව බලාගත්තා. මම ගොඩක් ආදර කළා බෞද්ධ ජනතාවට. ඉබලම වෙන්නේ හැම ගීතම ගායනා කරා.
තව ආයෙත් තිබ්බත් මම තවත් කියලා පුතේ. හැබැයි මං කරපොක ඇති කියලා මං හිතනවා. අද දවසේ බල්ලා මගේ මොකද මොකද කියන්න හදන්නේ තාත්තේ කියනකොට. මගේ හොඳ ගීතය හොඳ නාමයක් මං කියලා නම් පුතේ මේක නැති කරගන්න දෙන්න බකාටත්. උඹ ගෙද කට්ටිය හොඳ බලාගන්නේ කවදා හරි කියලා මම ආයෙත් ඉඹලා කිව්වා. අන්තිම සිංහලෙම ඒකින්න කපුතේ උඹල බඩ ගෙඩින් නැහැ කියලා. ඒක තමයි මම උඹලට දීලා යන්නේ කියලා කිව්වා. පව් මලට අත සෝදන මිනිසුන් බොහෝ විසන සමාජයක හෙට දවසේ අල්හාජ් මොයිදින් බෙක්ගේ හඬ රැගෙන ඉෂාක් බෙක් ඔස්ට්‍රේලියාවේ පමණ නොව ලෝකයේ පුරාම බොදු ජනතාව නිවන කරායගෙන යන ගීත පණිවිඩය ගෙනවා ඇති. ඔස්ට්‍රේලියා සංචාරයේ අතරතුර අපට හමු ඉෂාක් බෙක්ට බෙහෙවින් ස්තුතියක් දෙනවා. ඔස්නිස් ලංකාවේ අද ආරාද සමගින් වුණ ගිහින් ගැන ඔබට සකල සතම බොදු පැතියෙන් නමතින දුර හැර හැම පේදේ සුගත තථාගත ලෝක සිවංකර සම්බුදු සිරිපාදේ සිරිපාදේ